සරසවි රේඩියෝ තරංගය ඔබ මේ එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය ඉස්ටන් වේව්ස් මාධ්‍යකකේ සෙස්ට් FM ඔන්ලයින් රේඩියෝ වැඩසටහනත් සමගයි අද පිටපත අරගෙන ඉන්නේ වාණිජහ කළමනාකරණ පීඨේ ලසිත ඉමේෂා ඔයාල සමග එකතු වෙලා ඉන්න මම ගයත්‍රි ජයකොඩි මම ප්‍රභු එම් විජේකුමාර වාදනය සහ ස්වර සංරචනය යන සංගීතයේ ත්‍රිමූර්ති ශෝභමාන කළ මේ මහා යුග පුරුෂයාණෝ ගුවන්විදුලි ළමා ගීතෙන් ඇරඹි සංගීත දිවිය ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දක්වා පැමිණීමට තරම් වාසනාවන්ත වුණා. සංගීත නිපුණ උපාධි ලත් ප්‍රථම ගායන ශිල්පියා වීමට හැකියාව ලැබූ මහා ගාන්ධර්වයා මොහුයි. එදා මෙදාතුර විවිධ ඇගේම් මෙන්ම සම්මානයටද පාත්‍ර වූ ලාංකීය ස්වභාවිත ගීතයට සුමීරු වූ එකී හඬක් මුසු කළමු මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි. සරසවි ඉතිහාසයට නැවුම් අත්දැකීමක් එක් කරමින් සංගීත රටාවන් හදවතට සමීප කරවීමට දරන වෑයමක තවත් දිගහැරුමක් තමයි මේ. අපි මුලින්ම එතුමාගේ සිංදුවයි ප්‍රබෝධ මේ ප්‍රථම වසන්තයයි කුලරත්න ආරියවංශ ශූරීන්ගේ පද රචනයකට සංගීතයේ මුසුකලේ රෝහණ වීරසිංහයන් විසින්. Yeah.
ve upasil dolak se paave vasant yat vi aave me පෙබරවාරි 5 වන දින විලියම් පෙරේරා මහතාට හා දොන් අමලින් කටුගම්පොළ මහත්මියට දාව පුංචි පුතෙක් උපදිනවා. මොහු පවුලේ මතුමයා. ඔව් ප්‍රබෝධ. අක්කගේ සහ අයියගේ වගේම නංගිගේ හා මල්ලිගේ සහෝදර සෙනෙහස අතරින් නැගියන මේ පුංචි කොළුවා මේතරන් රටක් ආදරය කරන පුද්ගලෙක් වෙයි කියලා කවුරුන් හෝ හේනකින්වත් නොසිතන්නට ඇති. ඔව්. ඒ කතාව සාහිතික ඇත්ත ගායත්‍රි. අපි කාට හරි ආදරය කරනකොට එයාත් ලෝකේ හොඳම කෙනා. එහෙම නේද? ඔව් ප්‍රබෝධ. හිතන්න ඒ කෙනා අපිව දාලා ගියොත් ලෝකයා මොනවා නොකියාවිද? හිතා ගන්න තමයි. ප්‍රණීත බේරත්නයන්ගේ පදවලකට මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන් සංගීතය මුසු කරමින් ගායනා කරන පූර්ව අපි මේ ගීතේ නහල බලමු. Stop!
හිතන්න දවසක අපි මුළු හදවතින්ම ආදරය කළ කෙනා අපිට අහිමි වුණා කියලා. ඒක නම් හිතන්නත් බයයි ප්‍රබෝද. විමල් ශාන්ත නම් මේ ගීයේ පද රචකයා එක්තරා දවසක මෙහෙම අත්දැකීමකට මුහුණ දෙනවා. හද පතුලින්ම සෙනෙහස පැහැව ඇහැට ඔහුව හිමි කර ගැනීමට ඇකි දෑත ලයේ බැඳ අවසන් ගමනට සුඳුරියේ ඔබ නොකියාම ගියා. වහුට කීමට ඉතුරුනේ එපමණයි. සනත් නන්දසිරියන්ගේ හඬින් කියවෙන මේ ගීතය සංගීතවත් කරන්නේ සනත් නන්දසිරි විසින්මයි. Thank you.
ඔබ දන්නවද සනත් නන්දසිරි නම් මේ පුංචි කොළු ගැටයා ඉගෙනීමට කොතරම් ඇලුම් කරාද කියලා? ඔව් ප්‍රබෝද, අපිට ඔහුගේ පාසල් කාලයේ බලනකොට ඒ බව හොඳටම හැඟෙනවා. ඔහු කොටුට මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයේ හදාරන අතරේ ශාන්ත මැති විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබනවා. ප්‍රබෝද දන්නවද මෙතන විශේෂත්වයක් තියෙනවා? මොකද කියන්නකෝ අපිට දැනගන්න. ඒ කාලේ තිබුණු අධ්‍යාපන ක්‍රමයේ ප්‍රබෝධ මීට වඩා තරමක් වෙනස්. ඔහු මේ පාසල් දෙකටම යන්නේ එකවර. උදේට ගොතුරු මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන මොහු හවස වරුවේ ශාන්ත මැති විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබනවා. පස්සේ මෙතුමා උසස් පෙළ සඳහා කොළඹ මහා බෝධි විද්‍යාලයට පිවිසෙනවා. මේ විදිහට තමයි අපේ කතානායකයාගේ පාසල් කාලය ගෙවෙන්නේ. ගයත්‍රි, අපි දැන් අහමුද ටිකක් විනෝදයක සින්දුව. මට හිතෙන්නේ ඔයි කියන්නේ යන්නේ කෝපි කඩේ ගෙන වෙන්නේ නැතිනේ. ඔව්. අජන්ත රණසිංහනතින් ලියවුණ ප්‍රේමසිරි හේමදාසයන් සංගීතවත් කළ සනත් නන්දසිරි මහතා විසින් ගායනා කළ මේ ගීතය හැමේද? ¶¶
නැතත්නතෙ පිංචියෙන්ෙ ජොලියයි අප පංචියෙන් ඇතෙක් වගේ පුතෙක් මමත් උපදුනෙ මැදවත් ඉන්නටිකෙ ඉමු කොමලේ ජොලිය දමා එයයි සැපෙගෙ දන්න කියන කවුරුත් නෙන දැනයි කෝපි කඩේ අපේ ಪತ್ತೆ ಪಂಚು ಬೆಣ್ಣೆ
ආදරයට කවදද බාධා නැත්තේ. නමුත් කෙදිනකවත් සැබෑ ආදරය බිඳලීමට කිසිදු බාධාවකට හැකි වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඉන්දියාවේ ඉගෙන ගන්න ගිය කොල්ලෙක් එක්තරා කාලයක ලංකාවට ඇවිල්ලා වෙසක් නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කරන්න යනවා. එදා ගීත ගායනයට ඇවිල්ලා ඉන්නවා හඬ වගේම රුවත් ලස්සන යුවතියක්. ඔන්න ඉතින් පොඩි බෙමකට ඇරඹුවක් තමයි ඒ. ඇය අදටත් ඔහු පසුපසම සිටිනවා. ඉතින් ඒ ප්‍රේමාතුරයන්ගේ යුග ගීතයකට අපි සවන් යොමු කරමු. ඔව් ප්‍රබෝධ, මේ පදවල වගේම සංගීතයෙන් මුසපත් කරන්නේ මාචාර්ය සංගීත නිපුණ සනත් නන්දසිරියන් විසින්මයි. ඉතින් ප්‍රබෝධ, අපි අහමුද මල්කාන්ති නන්දසිරි මහත්මිය සමග සනත් නන්දසිරි මහතාගේ හඬින් හැඩවුණු ඒ අපූර්ව ගීතය. ಹಿಚ್ಚಿನಗೆ ಪಾಲೆ ಹಿಂದೆ ಚಂಗೆ ಹೋದ ಲಪಟಿ ಹಿಟ್ಟಿ ಮಠ ಮಠ ಕೈ ಹಿಡಿದ ಮಂತು ಪುನಃ ಆಲನುರ ಅದ ಮತ್ತು ಜೋ ಮಂತು ಅಮವೆ ನಸ್ಮಿಲ ಹಿಚ್ಚಿನಗೆ ಹಿಚ್ಚಿನಗೆ එන්න එන්නම මේ රාත්‍රියේ ලයන්විත බව වැඩි වෙනවා. ඔව් ඇති. අපි දන්නවා ගීත රස ඉදනේ ඉහළම තැන ආදරයට හා විරහවට හිමි. දන්නවද ප්‍රබෝධ, මේ ලෝකේ වැඩියෙන්ම දකින්නේ විරහව මුල් කරගත්, නමුත් ඒ විරහව තුළින් ප්‍රේමේ කිමිදෙන්නා වූ ප්‍රේම වෘත්තාන්ත. මේ සන්ධ්‍යායාමය ආදරය විඳින්න වගේම විරහවට සුසුම් හෙලන්න කියාපු අවස්ථාවක්. සුනිල් සරත් පෙරේරා නම් වූ ඒ ගීපද රචකයා අතින් රචිත මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මා විසින්ම සංගීතවත් කළ මේ ගීතයේ ඒ විරහවට කලා රසය මුසු කරන අපූර්ව නම් හරිම සංවේදී. Thank you.
ඇත එපිට ගම්මානින් නැගෙන බත්ලි හඳ අතරේ ඉතාම දුක් බර කවියක් මතු වෙත ඇය නිදි නොමැති පැලි ඇත එපිට ගම්මානින් නැගෙන බත්ලි හඳ අතරේ ඉතාම දුක් බර කවියක් මතු වෙත ඇය නිදි නොමැති පැලි වගේම සංවේදීව කතාවක් ඇසුරින් රචනා කරපු ගීතයක් තමයි මේ. කියන්නකෝ ගායත්‍රි. මමත් ආසයි අහන්න. හිතන්නකෝ අවුරුදු 5ක 6ක වගේ චූටි ළමයෙක් සෙල්ලම් කරනවා. කැලේට ගිහින් දම්බෝ විදිය කනවා. අම්මට තුරුල් වෙලා හොරතල් වෙනවා. ගායත්‍රි. මටත් ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවනම්. දිනේක මතුදා ඉතර කරන්නම්. දිනේක මතුදා හතර වරිගේම එතර කරන්නම් සංසාරේ. ඒ චේතනාව කොයි තරම් උතුම්ද. අපේ පොඩි හාමුදුරුවෝ අර සියල්ල අතාරිනව ප්‍රබෝධය. ඒ උතුම් චේතනාව වෙනුවෙන් එන්න හිතයි නුඹ ළඟට සැනින්.
අම්මා ළඟට යන්න කොච්චර ආස වුණත් තමන්ගේ හිතේ තියෙන මේ උතුම් චේතනාව හින්දාම සංසාරේ කොයිතරම් දේවල් මේ පුංචි හිත කොහොම අතාරින්නේ නැද්ද අපේ ජීවිතවලටත් විශාල අර්ථයක් ගෙන දෙන මෙම ගීතය ප්‍රියනන්ද විජේසුන්දර ශූරින් අතින් ලියා තිබෙන අපූර්ව බලන්න මහාචාර්ය සනත් නන්දසිරියන්ගේ සංගීතයෙන් හා හඬින් හැඬවන මෙම ගීතයේ ඇති අපූර්ව නම් किया निमकरी मट अमारुई අපි කරපු වැඩ දිගෙන
අපි පස්සුව කොතරම් පසුතැවිලාද ප්‍රබෝධ? ඔව් ගැත්‍රි. සමහර වැරදි තියෙනවා. අපිට ඒ වැරද්ද තීරුම් අරගෙන හදාගන්න අවස්ථාවක් හම්බින. ඒත් ප්‍රබෝධ දන්නවද සමහර වෙලාවට ඒවට හම්බ වෙන දඬුවමත් එක්ක ඒ වැරද්ද කොච්චර තීරුම් ගත්තත් කොච්චර හදන්න උත්සාහ කරත් කවදාවත් ඒ වැරද්ද හදාගන්න අවස්ථාවක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒක කොයිතරම් වේදනාවක්ද ඒ වෙලාවට හිතෙන හැඟීම. තමන්ට තමන් කොයිතරම්නම් සල්ප කරගන්න වැද්ද? බුදුහාමුදුරු වැඩියාවාදී පින්බර ස්වාමිනේ දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනි මාගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබේ ස්වාමි මා කෙලලන්නෙත් ඉදනම් දෙන්න එපා කෙල වැලලුවත් මගේ මල කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ළඟ හුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා නැතිදා ළඟ හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න බුදු හාමුදුරු වැඩියාවාදී පින්බර ස්වාමිනේ දුක හිතිලද ඉර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයේ දොරකද සිත ඔබ පායුද සිඹ සමුගනිමි මම කෙලිලොල් කම් කෙලි මා සතු දිවි මග දැන් දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්මා සිහි වෙයි
සංගීත නිපුන් සනත් නන්දසිරියත් විසින් ගායනා කරන ලබන මේ ගීතේ ඒ පසුතැවීම කතරම් අපේ රසනහරවලට කාවද දෙනවද මම කිව්ව නේද අපේ කතානායකයාගේ ආදර කතාව ආරම්භ වෙන්න පටන් ගත්ත තැන මේ ආදර කතාවේ තවත් ලස්සන තැනක් තියෙනවා කියන්නකෝ බලන්න මේ කෝඩුකාර ආදරවන්තයා ඉන්දියාවේ බාත්කණ්ඩ සරසවියෙන් සංගීතය හදාරා ලංකාවට පැමිණි පසු අම්බාර ප්‍රදේශයේ පාසලකට යනවා පාසල් ගුරුවරයෙක් විදිහට ඔව් ඉතින් ඒ කාලේ මේ ආදර කතාවට වෙම්මතිකින් අදහසක් ප්‍රකාශ කරලා තිබ්බේ නැහැ ඉතින් ඉතින් දවසක් මම ටෙලිග්‍රෑම් එකක් කියවනවා වෙම්මතියට තමන් අනුතරකටපත් වෙලා දැන් අම්බාර රෝහලේ ඉන්නේ කියලා අන්න ඒ වෙලාවේ තමයි මේ ආඩම්බරකාර වෙම්මතියගේ ඒ තිබුණු කැමැත්ත එහෙට පිට වෙන්නේ එහෙම තමයි ඉතින් කාන්තාව කොහොමත් පොඩක් ආඩම්බරයිනේ ඉතින් ප්‍රබෝධ අපි හලිමුකෝ මේ කුරුල් ජෝඩුවගේ හැනින් ගායනා කරන යුග ගීතයක් මහාචාර්ය සුනිල් ආරිරත්නයන් විසින් පද බඳපු ක්ලරන්ස් විජේවර්ධනයන් විසින් සංගීතවත් කළ මේ ගීතය සනත් නන්දසිරි මහත්මයා සහ මල්කාන්ති නන්දසිරි මහත්මියගේ හඬින් හැඩවන අපූර්ව අහලා බලමු Thank you.
සුනිල් ගුණවර්ධනයන් කියනවා දඟකාර දැසක් දැක්කලු ඒ පාසල් වේදී එතනින් ආරම්භ වූ ප්‍රේමය අවසානයේ කඳුලකින් වෙන් වෙන විදිහ මෙන්න මේ විදිහට අපූර්වට පදබඳිනවා සංගීත නම් වූ පොහොරින් මේ ගීතේ පෝෂණය කරන්නේ රංජිත් පෙරේරා ශූරිය සනත් නන්දසිරියන් මේ සෞද්ධ හදවත වලට කාවදන අපූර්ව අපි මේ ගීතය අහලා බලමු Mm-hmm.
युवल की अगना चामर से सक चलन
ප්‍රේමින් සදන ආශිර්වාදෙන් ආශිරීවා වාසනා වේවා වාසනා වේවා පින්බර යුවති කුල කුමරියයි මංගල මල් නැකතේ පින්බර කුමරකු අතිනත ගෙන ඈ දීගක යන දවසේ වාසනා වේවා වාසනා දවසක් එලිසින් දිවිතුරුලි දිවි මග සෙත් මල් පිපෙන පැයේ පිවිතුරු බව රැකවරණයේ වාසනා වේවා වාසනා වේවා පින්පර යුවතිය කුල කුමරියවි මංගල මල් තෙම්බර කුමරකු අතිනතගෙන දීගක යන දවසේ වාසනා වේවා වාසනා වේවා වාසනා ලාංකේය ස්වභාව ගීතයේ සොඳුරු තැන් සොයා යන අපගේ මේ චාරිකාවේ අද දිනේ නැවතුම්පළ වූයේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරියන්. ගායත්‍රි, එතුමන් අලලා ගෙතුණු අද දිනේ අපිට යන්න කාලේ නම් නංගලා. ඕනම ගමනක ආරම්භයක් වගේම අවසානයක් දකින්න පුළුවන්නේ. ඒ වගේ තමයි ප්‍රබෝධ අද දවසේ සනත් නන්දසිරියන්ගේ කලාදිවියේ සොඳුරු තැන් සොයා යන මේ චාරිකාවේ අද දිනට අපගේ නැවතුම්පළට බොහෝම ආසන්නයි. ඔව්, කාලේ ගිවි ගියා අපිටත් නොදැනීම. ඉන්න නම් ආසයි, නමුත් යන්න සිද්ධ වෙනවනේ. කමක් නැහැ ප්‍රබෝධ, අපි යන්නේ මීළඟ වැඩසටහනෙන් තවත් අපේ කලාකේ දස්වැද්දු කලාකරුවෙගේ මතකාවචනය අරගෙන එන පොරොන්දුවත් එක්ක. ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඊස්ටර්න් වේව්ස් මාධ්‍ය ඒකකයේ විසින් සංවිධානය ඔන්ලයින් රේඩියෝ චාරිකාවේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා අලලා විකාශය වූ වැඩසටහන මෙතනින් නිමා වෙනවා. කලාවේ සොඳුරු ඉසෝසයා උඩුගම් බලා යන ඔන්ලයින් රේඩියෝ තරංගයේ නැවතත් ලබන සිකුරාදා හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා සහෘද ඔබ සැමට සුබ රාත්‍රියක්. ගන්න දෝ ආයි හමු වෙන්න දෝ අවසන් සිනාවෙන්න වෙන්න දෝ සමු ගන්න දෝ ආයි හමු වෙන්න දෝ අවසන් සිනාවෙන්න වෙන්න දෝ ඉදුසේ කිරි සාගරේ
ता सुसुम लन हकी दो मिसे समुगन दो आए हम वेन दो अवसं सीना वेन 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 दो आए हम वेन दो अवसंसी ना वेन वेन